ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදමත් සුබෝදෑසන. අද දින දවසේ සිතුවිල්ල ඔබත් සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ යේසුස් වහන්සේගේ පැමිණීම බලා සිටින්න. බයිබල් පදය ශුද්ධ මතේ 24:44 එබැවින් නුඹලා සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක. මේ උදෑසන අපි ටික මොහොතක් මෙනෙහි කරමු. සදාකල ජීවනයේට උරුමකම් කියන්නේනි. නුඹලා මා තෝරා ගත්තා නොව මා නුඹලා තෝරාගෙන පත් කළෙමි කියා යොහාන් 15:16 දේව වචනය අනුව යේසුස් සමිඳුන්ගේ ස්වකීය අභිප්‍රාය අනුව තෝරාගත් ඔබට අද දින සියලු ආකාරයෙන්ම යහපත් දවසක් වේවා කියා මම සුබ පතමි. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල අපට බලාපොරොත්තුවක් තිබෙන්නේ මේ ජීවිතය ගැන පමණක් නම් අපි සියලු මනුෂ්‍යයන්ට වඩා අනුකම්පා ලැබිය යුත්තේය. යේසුස් සමිඳුන්ගේ පැමිණීමට සූදානම් සිටින කිතුණුවනි. දෙව් සමිඳුන් අපව තෝරාගත්තේ පොළොවේ මනුෂ්‍යයන් අතරේ උසස් කිරීමට පමණක් නොව සදාකාල ජීවනයේ ඔටුන්නද ඉමි කර දීමටයි. එසේ වීමට අප පීඩා මැද උවද මරණය දක්වා ස්ථීරව සිටීම වැදගත්ය. ඔබ ආත්මික වූ කිසිවක් කිරීමේදී එට දවසේ බලමු පස්සේ බලමු කියා කල්මැරීම් වලින් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුයි. ඇයි දෙයක් ඊත ප්‍රධාන දේ වචනේ දැක්වෙන්නේ එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක කියාය. එබැවින් යේසුස් සමිඳුන්ගේ පැමිණීම තව මොහොතකින් වුවද සිදුවිය හැකි. මාගේ ප්‍රිය කිතුණුවනි, ඉතින් උන්වහන්සේ තුල පවතින්න. එසේ කළ යුතු වන්නේ උන්වහන්සේ ප්‍රකාශ වුණාම උන්වහන්සේගේ පැමිණීමේදී අප උන්වහන්සේ ඉදිරිපිට ලැජ්ජා නොවි නිර්භීතකම ඇතුව සිටින පිණිසයි කියා 1 යොහාන් 2:21 වන දේ වචනයේ සඳහන් වේ. මක්නිසාද ඔබ දෙවිඳුන් විසින් කැඳීම ලද්දෙකු බැවින් ඔබගේ ආත්මය, ශරීරය, ප්‍රාණය යේසුස් සමිඳුන්ගේ පැමිණීමේදී නිදොස්ව තබා ගැනීමට ඔබත් වග බලා ගන්න. තවද නෝවාගේ ජලගැල්ම සිදුවන විට නෝවා තුලින් සමිඳුන් කතා කළ වචන බොහෝ මනුෂ්‍යයන් විශ්වාස නොකර තමන්ට රිසිසේ ජීවත් වූව. නමුත් ඔබ එසේ නොවන්න. ඔබ ශුද්ධව නොකලැල්ව යේසුස් සමිඳුන් සමග යෑමට පෙර සූදානම්ව සිටින්න. එමෙන්ම ඔබ නිතරම යාඥාවෙන් පසුවන්න. මේ උදෑසන ඔබට ලැබෙන අභියෝගය, ඔබත් සදාකාල ජීවනයට උරුමකම් කියන්න කැමතිද? එසේනම් මේ දැන් පටන්ම පාපීය මාවත් තුලින් ඈත්ව ශුද්ධව නොකලැල්ව යේසුස් සමිඳුන් සමග යෑමට පෙර ඔබ සූදානම්ව සිටින්න. දෙවියන් වහන්සේ පමණක් විශ්වාස කරමින් උන්වහන්සේ තුල පවතින්න. එවිට ඔබගේ උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ ඉදිරිපිට ලැජ්ජා නොවි නිර්භීතකම ඇතුව සිටින්නට පුළුවන්ය. ඒ වගේම ඔබට දෙවියන් වහන්සේගේ අනර්ගමත් කැඳවීමක් දී තිබේ. යක්ෂයා බලන්නේ ඔබගේ කැඳවීම විනාශ කරන්නයි. ඔබ මේ උදෑසනේ වටහාගෙන දෙවියන් වහන්සේ දුන් කැඳවීමට විශ්වාසවන්තව සිටිමින් උන්වහන්සේගේ බලවත් කාරණා ලබා ගන්න. ඒ වගේ ඔබ උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයට ඇතුල්වන්න සූදානමින් සිටින්න. සදාකල් ජීවනයේ ඔටුන්නද ඔබ ඉමි කරගන්න සූදානම් වන්න. මේ උදෑසන අපි ටික මොහොතක් යාඥා කරමු. ඔබ මේ උදෑසන පසුතැවිලි වෙන්න. ඔබගින් සිදුනා වූ සෑම වැරැද්දක්ම උන්වහන්සේ ඉදිරියේ මේ වෙලාවේ තබන්න. ඔබ කියන්නේ පියාණනි,
මට මගේ පාපිය මාවත් වලින් ඈත් වෙන්න ඔබ වහන්සේ ඉඩ දෙන්න. පියන ඔබ වහන්සේ තුල ශුද්ධව නොකැලැල්ව ඔබ සමග යන්න මට සූදානම් වෙන්න මේ උදෑසන ඔබ වහන්සේ කරුණාව දෙන්න. ඔබ ඉල්ලනුන් වහන්සේගෙන් පියාණනි ඔබ වහන්සේ තුල විශ්වාස වෙන්න පුළුවන්කම දෙන්න. ඒ සදාකාල ජීවනයේ ඔටුන්න මට හිමි කරගන්න මේ උදෑසන ඔබ වහන්සේ තුල සූදානම් වෙන්න ඔබගේ කරුණාව දෙන්න. මාගේ යේසුනි, ඔබගේ පැමිණීම ගැන කෙතරම් දේශනා ඇසුවද? කෙතරම් පරීක්ෂණ පැවැත්ුණාද? ඉන් කිසිදු පළක් නොමැත. නමුත් ඔබගේ සදාකාලික ජීවනය ගැන විශ්වාස කරමින් ආත්මයන සමග මාව ඔබගේ පැමිණීමට සූදානම් කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ශුද මතය 24:39. ජල ගැල්ම පැමිණි සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔහු නොදෙන සිටියෝය. මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. ඔබත් කැමති නම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබට ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාත්‍නාවක් යම් උපදෙසක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරයේ දිස්වෙන 0715888777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. එමෙන්ම තවත් අය දිරිමත් වන පිණිස ඔබ මෙම දවසේ සිතුවිල්ල අන්නය සමගත් බෙදා ගන්න. අද දවසත් ස්වර්ගයේ කාරණා රැස් කර ගන්නා සුබ දවසක් සහ ආශිර්වාදමත් දවසක් වේවා කියා ජීවනදී ඇදිල්ලේ දේවස්ථානයේ විසින් අප ප්‍රාර්ථනා කරන්නෙමු.